அன்பான மாமா மருமனே, நான் இருக்கிறது இந்த வீட்டில் தான். தங்கச்சியும் அப்பாவும் பாட்டியோட எங்களுக்கு அந்த வீடு செஞ்சு கூறக்கு அப்புறம் அதை என்ன செஞ்சு தாருங்க, எல்லாத்துக்கும் புண்ணியம். எல்லாருக்கும் வணக்கம். இந்த பிள்ளை ரெண்டு வச்சுக்கிறேன் அந்த வீட்டில் தான் எனக்கு கஷ்டத்தில் எங்களை மாமி தான் பிள்ளைகளை பார்த்துக்கிறாங்க. எங்களை அம்மா இல்லை போட்டு போயிட்டு இப்போ 4 வருஷம் ஆகி நிச்சயம் ஒரு நம்ம கிடைக்கும். எனக்கு அந்த வீட்டுக்கு கூலி அடிச்சுக்கிறது எங்களுக்கு நிச்சயம் உதவி செஞ்சு சொன்னீங்க. நிச்சயம் பெரிய ஒரு உதவி. அந்த மாதிரி வந்து எதிர்பார்க்குறேன். ඉතින් මෙතන තමයි ඒ තුන පහ කටයුතු බරු ටික තියාගන්නේ. මෙතන ලිප තියෙනවා, කබඩ් එකක් තියෙනවා. ඉතින් මේ පැත්තේ ආයිබෝන් කුරුණෑගල ලංකා පවුර අපි අද පෝය දවසේ අපේ 2024 ජනවාරි මාසේ පළවෙනි පෝය. ඉතින් පළවෙනි පෝය දවසේ අපි හිතුණා අපේ චූටි මල් කැකුළු දෙකක් ඉන්නවා. ඉතින් අම්මා දාලා ගියපු මහව දිගනට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මහව දිගන සයිඩ් එකේ අපිට දුක්බර පවුලක් ගැන ආරංචියක් ආවා. ඉතින් ලංකා පවුර අපි අපේ සමාජිකින් එක්ක කවුරු හරි කෙනෙක් අසරණ වෙලා ඉන්නවා නම්, දුවා දරුවෙක් එහෙම නැත්නම් පවුලක කෙනෙක් අසරණ වෙලා ඉන්නවා නම්, අපෙන් උදව්වක් අවශ්‍යම කෙනෙක් නම් ලංකා පවුර අපි එතනට ගිහිල්ලා හැම දෙයක්ම හොයලා බලලා ඒ අයට උදව්පදව් කරන්න බැඳී සිටිනවා. ඉතින් ඒ දේ කරන්නේ අපි තනියෙන් නෙමෙයි. අපිත් එක්ක මේ වෙනකොට ලංකා පවුර සමාජ සත්කාර වැඩසටහන අපි තරුණයන් එකතු වෙලා කරන දේ ගැන හුඟක් හිත පැහැදිලා මිනිස්සු අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. පින්වන්ත දෙවිවරු වගේ මිනිස්සු. ඉතින් මේ මිනිස්සු කරන උදව් උපකාර වලින් තමයි අපි මේ අහිංසක මිනිස්සුන්ට යම්කිසි උදව්වක් කරන්නේ. ඉතින් මහව දිගන සයිඩ් එකට ආවන් පස්සේ අපේ වේලු මහත්මයා ඉන්නවා. ඉතින් වේලු මහත්මයාගේ අම්මා ඒ වගේම දුවලා දෙන්නා ඉන්නවා. ඉතින් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපි වේලු මහත්මයාගෙන්ම කතා කරලා අහමු. ඉතින් වේලු මහත්මයා සුබ දවසක්. අද අපි ඇවිල්ලා ඉන්නේ මේ මහව දිගනට නේද? ඔව්. ඉතින් අපිට මහව දිගනට එන්න කිව්වේ අපේ පිටිපස්සෙන් ඉන්න මහත්මයා. ඉතින් මොකද්ද දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්න කියන්නේ දැන් මෙහෙලා දෙන්න ඕස්ට්‍රේලියාවේ තමයි ඉගෙන ගන්නේ. හා හා. මේ දුවලා දෙන්න. මේ අපිට මේ ගීතම තියෙන ඉතින් ඉන්නේ ඉතින් සමංගියක් අපි රජෙන් අදලා තින්නේ. හා හා. ඒක ඉතින් වාලේ ගා ගන්න. ඔව් රජෙන්. එතකොට සාමාන්‍ය ඔයාලට කොයි වගේ මුදලක් හම්බුණාද ගේ හදන්න? මම 105ක් හම්බුණා. ඔව්. ඊට පස්සේ තව 100ක් දැම්මම දෙන ඉතින් මම අර ගියේ ඒ දවස්වල බඩු ගණන් මිල කොරෝනා දවස්වල තමයි ඇදිවේ. ඔව්. එහෙනම් මේ අදා ගන්න බැරි වුණා ඒකේ. හා හා. වාලේ ගා ගන්න තමයි ගැටලුව තිබ්බේ. ගැටලුව තියෙන්නේ. ඔව්. එතකොට දැනට මේ ගෙදර තමයි ඉන්නේ. ඔව් දැන් මේගොල්ලෝ මේ මේ නිමාඩු අපෝ මේ තමයි ඉන්නේ. ඉන්නේ. ඔව් ඉන්නේ ඒක අපහසු. හා හා. මේකේ තියෙන දැන් සාමාන්‍යයෙන් සාලේ කැලේ කාමරේ වගේ තමයි තියෙන්නේ. ඔව් කාම. ඔව්. එතකොට දැන් මේ මේ මෙයාලගේ අම්මා මොකද? අම්මා මෙයාලගේ දාලා ගියා 2019. හා හා. මෙයා මොන්ඩි කියන කල් දාලා ගියා. 2019 දාලා ගියේ. හා මෙයා මොන්ඩි සෝරි යන වයසේ. දැන් මේ ලොකු දුවට වයස කීයද? අවුරුදු 13යි. 13ක් වෙනවා. චූටි දුවට 68යි. 8ක් වෙනවා. දැන් එතකොට සාමාන්‍යයෙන් අවුරුදු 3ක් වෙනවා දාලා ගිහිල්ලා. අවුරුදු 4ක්. අවුරුදු 4ක් වෙනවා. එතකොට දැන් මේ අවුරුදු 4ම දුවලා බලා ගන්න ඒවා කටයුතු කරන්නේ ඔයා. ඔව්. ඔයා මොකද සාමාන්‍යයෙන් කරන්න රැකියාව? මම ඉතින් කුලි වැඩ තමයි කරන්නේ. කුලි වැඩ කරන්නේ. පොල් කඩනවා. ඉතින් කුලි වැඩ නම් මම කරන්නේ. පොල් කඩනවා. ඔව්. එතකොට පොල් කඩලා කුලි වැඩ කරලා තමයි මේ දරුවව බලා ගන්න ඒවා කරගන්නේ. මේ දවස්වල වැඩ තියෙනවද? මම ඉතින් සතිය දවස් දෙක තුනක් වගේ තියෙනවා. ඉතින් එහෙම තමයි තියෙන්නේ. ඔව්. එතකොට වැඩි දවස්වල පොල් ගස් නගිනවද? නෑ. එතකොට නගින්න බෑනේ මම. නගින්න බෑ නේද? සාමාන්‍ය පොල් ගහකට කීයක් විතර දෙනවද? පොල් ගහට 100-150ක් වගේ තමයි දෙන්නේ. හැමදාමත් වැඩ නැහැ ඉතින්. හැමදාම නැහැ ඉතින් සතිය දවස් දෙක තුනක් වගේ තියෙනවා ඉතින්. තමයි තියෙන්නේ. චූටි ලොකු දුවගේ නම මොකද පුතේ? ජූනියර් මේරි. මා පුතාගේ? ලිමාෂා මේරි. ලිමාෂා මේරියන්. දැන් අම්මා ගියපු එකට දුක නැද්ද ඔයාලට ඉතින්? ඈ? ඇයි දුක නැද්ද? ඕන්නම් දාලා යන්නේ නැහැ නේද? ආදරේ නම් දාලා යන්නේ
ඉතින් මා පුතාලා හොඳට ඉගෙන ගන්නවද? ඒ වැඩ කටයුතු හොඳට කරනවා. නංගිත් එක්ක ඉගෙන ගන්නත් පුළුවන් හොඳට. ඉතින් පුතේ දැනට සාමාන්‍යයෙන් ඔයාලා දෙන්න අධ්‍යාපනය ලබන්නේ කොහෙද? වහකොට්ටේ. මොකද්ද පාසල? මාතෘකා ශාන්ත අන්තර් මහාවිද්‍යාලය. හා හා. එතකොට එහෙ ඔයාලට ආරක්ෂාව නම් ඔක්කොම තියෙනවා හොඳට අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන්. ඔව්. එතකොට දැන් ඔයාලා නිමාඩු ආවන් පස්සේ ඉන්නේ මේ ගෙදරද? ඔව්. එතකොට මේ ඔයාලට මේ ගෙදර ඉන්න පුළුවන්ද? බැහැ. ඉන්න බෑ. ඉතින් ඉන්න බෑ කියලා ඇත්තනම අපිටත් තේරෙනවා. එතකොට අත්තම්මටත් මෙහි ඉඳලා දරුවෝ ආරක්ෂාවක් නැහැ නේද? උගලක ඉංජේ ඉරතර නේරම් පුල්ලේගලක පාදකාපුන් இருக்கා இல்லையா? இல்லன்னு சொல்லணும். பா இல்ல தானே பாதகாப்புன் இல்லையே புள்ளைங்களுக்கு. பாதகாப்புன். ஓ ஆரக்ஷாவ නැහැ කියලා කියනා ළමයිට. ළමයට ආරක්ෂාවක් නැහැ කියලා කියන්නේ. ආ විතර නෙන්නේ නෑ. හා හා. අර අම්ම විතරයි ඉන්නේ අම්මගේ අම්මට කියන්නේ. බලා කියා ගන්න බෑ නේද වැඩට ගියන් පස්සේ. ඔව්. ඉතින් වේලු මහත්තයාට සාමාන්‍යයෙන් දැන් අපි මේ වීඩියෝ එක බලන කට්ටියකින් සාමාන්‍යයෙන් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? මට ඉතින් මාත්මර ගියදාගෙන තිබ්බනේ මේ දෙන්නේ නෑ. ඉතින් වලපු මින්දේ තත්ත්වයේ තිබ්බනම් ඇති. ඔව්. ඒක තමයි ඉතින් ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ ඔයා කරන රස්සාවත් එක්ක ඔයාට මේ දේවල් කරගන්න අමාරුයි. මෙලගේ පාසල කටයුතු ඉතින් බීදම් තියෙනවා. අර මේ ඒ වගේ තියෙනවා. හා හා. දෙමදාම වැඩක් කරලා මේ තිබ්බනම් ගැටලුවක් නෑ. ඉතින් මාසෙ දවස් 10-15ක් වගේ වැඩ කරලා ඉතින් මේ මේ රබල් මුට්ටියම අරන් දෙන්නේ මේ. ඔව්. ඒ වගේ දේවල් කරගන්න අපහසුයි. හා හා. ඉතින් පුතේ දැන් ඔයාලා හොඳ තැනක අධ්‍යාපන කටයුතු කරද්දී සාමාන්‍ය මා පුතාලාට මොන වගේ අඩුපාඩුද තියෙන්නේ අධ්‍යාපන කටයුතු සඳහා? සපත්තු. ඒ වගේ අඩුපාඩු එන්නේ. චූටිර මොනවද ඕන? ඈ? පොත් බෑග් සපත්තු ඕන. ඉතින් දැන් අම්මට ආදරේ තාත්තට ආදරේ. තාත්තට ආදරේ. තාත්තට කොච්චරක් ආදරේද? ගොඩක් ආදරේ. ඇයි අම්මට ආදරේ නැහැ? ඇයි ඉතින් අම්මට ආදරේ නැත්තේ? අම්මත් හොඳයිනේ. දාලා යන්නේ නැහැ නේද? ආදරේ නම් දාලා යන්නේ නැහැ. අම්මා හිටියනම් ඉතින් ආදරෙන් ඉන්නව නේද? තාත්තා මහා මෙරක් තරන් නේද ඔයාලට? තාත්තා ඔයාලා දාලා ගියේ නැහැ. තාත්තා හැමදාම ඉඳලා පොල් කඩලා හරි කන්න වොන්න දුන්නා නේද? කුරුම්බ එහෙම ගියේ නැද්ද පොල් කඩලා? ගියනවා. කුරුම්බත් ගියනවා. ඒතරම් තාත්තා ආදරේ. ඒක නේද කියන්නේ පුතේ අර කතාවකට තියන නේද අපේ තාත්තා බුදු වේවා කියලා වෙලා. නේද අපි කියනවානේ අපේ තාත්තා බුදු වෙන්න ඕන කියලා වෙලා. තාත්තලා ආදරේ ගොඩක් නේද? මේ මටත් චූටි නංගි කෙනෙක් ඉන්නා මාත් ආදරෙයි. කෑම ප්‍රශ්නෙත් තියෙනවා නේද? ඔව්. ඉතින් චූටි දුවට ඉඳලාම කලන්තේ හැදුනා. උදේට කාලා තියන්නේ ඇත්තටම ඉතින් ඔයාලගෙන් පුළුවන් නම් ඉල්ලන්නේ මේ අම්මලාට මේ චූටි දුවලා දෙන්නට මේ තාත්තට මේ ඉන්න නිවස මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් මේ දරුවන්ට මේ නිවසේ ඉන්න බෑ කිසිම ආරක්ෂාවක් නැහැ. මොකද මේ තාත්තා පොල් කඩන්න යනවා කුලී වැඩට යනවා. ඉතින් ඒ ගියන් පස්සේ මේ චූටි දරුව දෙන්නයි මේ අම්මයි තමයි මේ නිවසේ ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති තමන්ගෙත් ඔයාලගෙත් මේ වගේ දරුවෝ ඇති. දුව දරුවෝ ඇති. ඉතින් ඒ වගේ දරුවෙකුට මේ වගේ දෙයක් අත් වුණා නම් අපේ හිතට දැනෙන්නේ මොන වගේ දෙයක්ද? ඉතින් ලංකාපවුර අපි කියනවා පින්වන්ත ඔයාලගෙන්. මොකද මම කියන්නේ අපිට උදව් කරන්නේ මේ ලෝකේ ඉන්න දෙවිවරු. ඉතින් දෙවිවරු වගේ මිනිස්සුව තමයි අපිට උදව් කරන්නේ. ඉතින් මේ දෙවිවරුන්ගෙන් ලංකාපවුර මම ඉල්ලනවා පුළුවන් නම් මෙන්න මේ මම මේ නිවස පෙන්වන්නම්. ඒ වගේම දැන් මේ වෙනකොට වේලු මහත්මයා නිවාස ආධාරය යටතේ තමයි ඒක. රජයේ ආධාරය යටතේ නිවාස නායකින් පොඩි ගේ කෑල්ලක් හදාගෙන තියෙනවා. ඉතින් මෙයාලගේ මේ දුවදරුවන්ගේ පළවෙනි ඉල්ලීම පුළුවන් නම් අනේ මාමේ නැන්දේ අපිට මේ ඉන්න මේ ගෙදරට සීට් එකක් වහලා දෙන්න. ඇතුළ කපරාදු කරලා ටොයිලට් එකක් හදාගන්න. ඒ ටික උදව් කරන්න මේ කරන්න කියලා තමයි මේ කට්ටිය ඉල්ලුම් කරන්නේ. අපි යංකෝ මෙයාලගේ ගෙදර පොඩ්ඩක් බලන්න. යා. මේ තියෙන්නේ මේ වේලුයි ළමයි දෙන්නයි. එන්න පුතේ. මේ ළමයි දෙන්නයි ඉන්න නිවස. ඉතින් මෙයාලට මේ නිවසේ ඉන්න බෑ. මම ඇතුළ ගිහිල්ලා පෙන්වන්නම් ඔයාලට. එන්න. මේ පේනවා ඇති මෙයාලා උයා පිහා ගන්න තැන. මෙතන තමයි කුස්සිය තියෙන්නේ. සාලෙත් කුස්සියත් මේක. ඉතින් මෙතන තමයි ඒ තුන පහ කටයුතු බලු ටික තියාගන්නේ. මෙතන ලිප තියෙනවා, කබඩ් එකක් තියෙනවා. ඉතින් මේ පැත්තේ කාමරේ තියෙනවා. මේක නේද කාමරේ? කාමරේ කියලා කියනවා. නමුත් ලැහලි ගොඩක් උඩ තමයි. ඉතින් වහලේ පොඩ්ඩක් බලන්න. වහලේ ඔක්කොම ලී දිරාපත් වෙලා
බිත්ති පාත් වෙලා ඉතින් මෙතනට ආවන් පස්සේ එක ඇඳක් තමයි තියෙන්නේ මේ තියෙන්නේ එක ඇඳක් ඉතින් දරුවන්ට ඔක්කොටම නෙමෙයි ලෑලි දාලා නෙමෙයි ලෑලි වලින් තමයි ලෑලි දාලා අර මෙයාගේ ගේ හදාගන්න දාලා තියෙන ලී ටික නේද ඔව් අර ගේ හදාගන්න ලී ටිකක් පල්ලා තියෙනවා ඉතින් ඒකේ මෙට්ටයක් දාගෙන ඒකේ තමයි නිදාගන්නේ දැනට සර්පෙක් එනවිල්ලා හිටියත් හොයන්නත් හරි අමාරුයි ඔව් කරුවල්නේ තනිකම අමාරුයි අරක බලමු ඉතින් මේ මේ බිත්ති හිටන් මේ ඔක්කොම වරච්චි ඔක්කොම දිරාපත් වෙලා තියෙන්නේ මේ පැත්ත බිත්ති පාත් වෙලා මෙහෙට තියෙන්නේ මේ පැත්තේ උනත් බැලුවොත් එහෙම බිත්ති ඇද වෙලා උඹස් බැඳලා ඉතින් එහෙම එකක් තියෙනවා වහලේ ඔක්කොම දිරාපත් වෙලා තියෙන්නේ මේ පැත්තනේ නිවස ඔව් මේකයි දැන් කොච්චර කල් වගේනවද ගේ හදලා දෙකම අර එකම අර දෙකක් විතර නේද මේ නිවස තමා ඉතින් මෙයාලට අර නිවාස ණය හම්බිලා මේ ඉදි කරගෙන තියෙන ඉතින් නිවාස ණය ලක්ෂ 5ක් විතර තමා හම්බිලා තියෙන්නේ ඒකෙන් ජනෙල් උඩුහව ටික දාලා ඉවරලා වහලේ මට්ටමට ඉදි කරලා තියෙනවා. ඉතින් මෙයාලට අවශ්‍ය වෙන්නේ මේ වහලේ ගහ ගන්නත් ඇතුලේ කපරාදු කරලා ඇතුලේ කොන්ක්‍රීට් කරගන්න ඊට පස්සේ පිටිපස්සේ ටොයිලට් එක. ඉතින් දැන් අපි මේ චෝටි දුවලා දෙන්නගේ අලුතෙන් ඉදිවලා තියෙන නිවස ඇතුලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තමා මේ සාලේ කොටස. ඉතින් ගත්ත ලක්ෂ 5න් මෙයාලට මේ දේ තමා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා තව කාමරයක්. මේ පැත්තෙත් තව තියෙනවා කාමරයක්. එන්නකෝ පෙන්නන්න මෙතන තියෙන කුස්සිය. ඉතින් මේ වැඩ කටයුතු ටික විතරයි කරගෙන තියෙන්නේ. මේ තියෙන කුස්සිය. එතනින් එහා පැත්තේ ගියන් පස්සේ තියෙනවා ටොයිලට් එක. ඉතින් ටොයිලට් එකත් මෙන්න මේ විදිහට තමයි වැඩ කටයුතු ඉවර වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ වල කපලා තියෙනවා කැඩ ටික බස්ස ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට මෙතන තියෙනවා ටොයිලට් එක හදලා ඉවරලා මේ කොටුවට ගහලා තියෙනවා. ඉතින් ඒකත් බැඳ ගන්න ඒ ටික කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ කාලේ හැටියට මේ ලක්ෂ 5න් මේ ටික විතරයි මේ හේලුට ඔව් වේලුට කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලට පුළුවන් නම් පින්වන්ත කවුරු හරි ඉන්නවා නම් එක්කෙනෙකුට මේ දේ කරන්න බැරි වෙයි. අපි කට්ටිය එකතු වුණොත් එහෙම අපිට පුළුවන් මේ චූටි දුවලා දෙන්නගෙත් මේ අම්මගෙත් මේ වේලු මහත්මයාගෙත් මේ නිවස ඉදි කරලා දෙන්න. ඉතින් ඔයාලට අපි ලංකා පවුර ආදරෙන් මතක් කරනවා මේ වැඩසටහන කරගෙන යන්න අපිට උදව් උපකාර කරන්න. ඊළඟ වැඩසටහනෙදී අපි එන්නේ සතුරු දායක ආරංචියක් අරගෙන මේ නිවසට අවශ්‍ය කරන සීට් ටික ලී ටික එතකොට අවශ්‍ය කරන කොන්ක්‍රීට් එක දාලා කපරාදු කරලා දෙන්න. ඒ වැඩ කටයුතු මේ චූටි දුවලා දෙන්නට කරලා දෙන්න පුළුවන් නම් ඉතින් ඔයාලට ඇත්තටම මහඟු පින්කමක් වෙනවා. මොකද අපි මැරෙනකොට මේ කිසිම දෙයක් අරන් යන්නේ නැහැ. வணக்கம் இந்த பிள்ளைகள் வச்சுக்கிறேன் அந்த வீட்டில் தான் கஷ்டத்தில் எங்களை மாங்கி தானே பிள்ளைகளை பார்த்துக்கலாம் எங்கள் அம்மா இதில் போட்டு வீட்டு இப்போ 4 வருஷம் நிச்சயம் ஒரு நம்ம கிடைக்கும் எனக்கு அது வீட்டுக்கு கூலி அடிச்சுக்கிறேன் எனக்கு உதவி செஞ்சு தந்தீங்க ஒரு நிச்சயம் பெரிய ஒரு உதவி அந்த மாதிரி எனக்கு எது பார்த்து அன்பான மாமா மருமனே நான் இருக்கிறது இந்த வீட்டில் தான் தங்கச்சியும் அப்பாவும் பாட்டியோட எங்களுக்கு அந்த வீடு செஞ்சு கூறக்கு அப்புறம் அதை என்ன செஞ்சு தாருங்க எல்லாத்துக்கும் புண்ணியம் ඉතින් මහව ප්‍රාදේශීය මේ ලේකම් කොට්ටාසේ ආර්ථික සංවර්ධන නිලධාරී අපේ රොෂාන් මහත්තයා ඉන්නවා. ඉතින් රොෂාන් මහත්තයා තමයි අපිට මේ දරුවෝ පවුල ගැන දැනුම් දුන්නේ.
ඉතින් අපිට වැඩි ලොකු දෙයක් දන්නා මේ රොෂාන් මහත්මයා. ඉතින් රොෂාන් මහත්මයා තමයි මේ දරුවෝ කන්‍යාරාමයට දාලා අවශ්‍ය කටයුතු ඔක්කොම කරලා තියෙන්නේ. මොකද මේ දරුවෝ පරිවාසයට දාන්න තමයි නේද රොෂාන් මහත්මයා කට්ටිය හැදුවේ. ඒ හදද්දී ඒ දෙයට ඉඩ දෙන්නේ නැතුව රොෂාන් මහත්මයා තමයි මේ හැමදේම කරේ. රොෂාන් මහත්මයා, ඉතින් රොෂාන් මහත්මයා අපිට පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරනවාද මේ ගැන මොකද්ද මෙයාලට දැන් වෙන්න ඕන, මෙයාලට ඔබතුමා ලබා දුන් සහයෝගය, දැන් මෙයාලා මොන වගේ තත්ත්වයකද ඉන්නේ ඒ ටික? ඇත්තෙන්ම මේ මම මහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු කරනකොට විශේෂයෙන්ම මහව සාන්ත තෝමස් කතෝලික දේවස්ථානයේ පීතුමා තමයි මට මේ දරුවන් දෙදෙනා සහ මේ තාත්තව සම්බන්ධ කරේ. ඒ අවස්ථාවේ මං හිතන්නේ පරිවාසගත කිරීමට ආසන්නව මහව පොලිස් ස්ථානයට පවා ඒ කටයුතු යොමු කරලා තිබුණේ කාර්ය කටයුතු කරන්න. එවැනි අවස්ථාවක මම ඒට මැදිහත් වෙලා විශේෂයෙන්ම මහා ප්‍රාදේශීය ලේකම්තුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේ. එතුමා මගේ ඉල්ලීමට සහ ඒ මගේ සැලැස්මට වැඩපිළිවෙලට එතුමා බොහොම මේ ඒක අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව තමයි අපි මේ දරුවෝ අපේ ඉංග්‍රීසි මාධ්‍යයේ හොඳ පාසලකට වහකෝට්ටේ ඇතුළත් කළා. මම හිතන්නේ එහි නේවාසිකව හොඳ අධ්‍යාපනයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්නේ. ඉතින් මම මේ දරුවන්ට කිව්වේ පුතේ ඔයාලා හොඳින් ඉගෙන ගන්න, එතකොට ඔබට ලෝකේ දකින්න පුළුවන් වේවි කියලා. ඉතින් හරිම කනගාටුදායක තත්ත්වයක්. මොකද හේතුව අපි මේ දැන් මේ වැඩසටහන කරන වෙලෙත් ඒ දරුවා කලන්ත හැදිලා මෙතන යපහසුතාවයට පත් වුණා. ඉතින් විශේෂයෙන්ම මේ අයට පානීය ජලය, විදුලිය, එතකොට මේ නිවාසවල විශේෂයෙන්ම ගෑනු දරුවෙකුට ඉන්න සුදුසු තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. එතකොට රජයේ මගින් අපි නිවාස සංවර්ධකාරියෙන් මං හිතන්නේ රුපියල් ලක්ෂ 5ක නිවාස ආධාර ලබා දීලා තියෙනවා. නමුත් ඒ මුදල් මං හිතන්නේ ඒකේ අවසානයේ දක්වා යන්න ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒකේ වැඩ කොටසක් ඉදිරි වෙලා තියෙනවා. ඉතින් ඒකෙදී අපිට ඉතිරි වැඩ ටික කරලා මේ දරුවන්ට සතුටින් මේ කාලය මෙතන ගත කරන්න පුළුවන් නම් නිමාඩුවට ඇවිල්ලා අනාගතයේදී මෙතන හොඳ ඒ දරුවන්ට හොඳ මානසික පරිසරයක් මේ ස්ථානයේ නිර්මාණය වෙනවට අපි කැමති. ඉතින් අපි රාජ්‍ය සේවය කියන්නේ අපි රාජ්‍ය නිලධාරීන් විදිහට අපි මිනිසුන්ට උදව් කරනකොට මේ රාජ්‍ය සේවය පීණු වෙච්ච දෙයක්, සීතල වෙච්ච දෙයක්, ඉඳුල් වෙච්ච දෙයක් නෙමෙයි. අපි ඒක මිනිසුන්ට උණුසුම්ම දෙන්න ඕනේ. ඉතින් අපේ ශක්තියෙන් අපි කරන්න පුළුවන් දේවල් කරලා විශේෂයෙන්ම ඒ එහාට යන්න ලංකා පවුර ආයතනයත් එක්ක එකතු වෙලා මේ අයගේ මේ අනාගත සිහින මේ දරුවන්ගේ ඒව සපයා කරලා දීලා එයාලට සතුටුදායක ජීවිතයක් ගතකරන්න ලැබෙන්න තමයි අපේ ප්‍රාර්ථනාව. ඉතින් මේ හැමෝම ඉල්ලන්නේ මේ දරුවන්ට යම්කිසි දෙයක් කරන්න ඕන, උදව්වක් කරන්න ඕන කියලා. ඉතින් ලංකා පවුර අපිත් එක්ක එකතු වෙලා ඉන්න පින්වන්ත ඔයාලගෙන් ඉල්ලන්නේ මේ දරුවෝ එනේ යම්කිසි දෙයක්. ඒ කියන්නේ මේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා පොත්පත් අවශ්‍ය වෙලා තියෙනවා, බෑග්, සපත්තු, ඒ වගේම මේ තියෙන අලුත් නිවස හදාගන්න, වහලේ ගහගන්න, ටොයිලට් එක කපරාදු කරගන්න. ඉතින් ඒ අවශ්‍ය කරන දේවල් වලට ඔයාලට පුළුවන් විදියට උදව් උපකාර කරන්න පුළුවන් නම් ලංකා පවුර අපිට පුළුවන් ඊළඟ වැඩසටහනෙදී ඇවිල්ලා ඒ අවශ්‍ය කරන දේවල් පිළිවෙලට කරලා දෙන්න. ඉතින් ඒ ගැන මතක් කරමින් අපි ඉදිරි වැඩසටහන ඊළඟට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දරුවන්ට අවශ්‍ය කරන මූලික අවශ්‍ය කරන දේවල් ඔක්කොම අරන් තමයි අපි එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ උදව් උපකාර ඔයාලට පුළුවන් විදිහට කරන්න කියලා වෙලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වැඩසටහනට සහභාගී වුණ අපේ මහතුරු දෙන්නටත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැතත් අපේ ගායන් මහත්මයා, අද අපේ ගායන් මහත්මයාට ඉන්න බැරි වුණා ග්‍රාම නිලධාරි. ඉතින් හදිස්සි වැඩ කටයුතුකට යන්න වෙලා තියෙනවා. ඉතින් ඒ ගැනත් මතක් කරමින් අපි ඉදිරියේදී ඔයාලට පුළුවන් විදිහට ලංකා පවුර අපිට මේ දරුවන්ට උදව් උපකාර කරන්න කියලා වෙලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් සෑම සියලු දිනාටම ගොඩක් ස්තුතියි.